ආයුබෝවන් බයිනරි කැම්පස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පහල තියෙන subscribe button එක click කරන්න. එයා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම තමයි අපේ පරණ videos ටිකත් බලන්න. ඔයාට ඉගෙන ගන්න දේවල් ගොඩක් අපේ channel එකේ තියෙනවා. ඒ වගේම තමයි video එකට like එකක් දාන්න. මොකද ඔයා ආස කරන strategy එකක්, ඔයාට කරන්න ලේසි strategy එකක් දැන් ඔයා ඉගෙන ගන්න යන්නේ. මේ මොකක්ද? මේ derivative platform එක. හරි ඉතින් binary විතරක් කරපු ආයතන මේක අලුත් platform එකක් වෙන්න ඇති. ඉතින් මේ තියෙන්නේ binary platform එකම තමයි. හරි. ඔයා නිකන් ඔළුවේ තියාගන්න මේක update එකක්, binary platform එකේ update එකක් සහ update එකත් එක්ක ඒකේ නම වෙනස් වුණා. අන්න ඒ විදිහට ඔළුවේ තියාගන්න. මොකද same platform එක අපි ගොඩක් දේවල් හිතන්න ගියපුවාම තවත් දේවල් තවත් confuse වෙනවා. හරි. ඒ නිසා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ binary trading platform එකමයි. ඒකේ තියෙන accounts, ඒකේ තියෙන balances වාට derivative platform එකේ බලා ගන්නත් පුළුවන්. මම පළවෙනි comment එකේ දාලා තියෙනවා මේ platform එකට එන හැටි, log වෙන හැටි. ඊට පස්සේ මේ platform එකේ binary එකේ කරපු strategies කොහොමද කරන්නේ කියලා video එකක්. ඒ වගේම තමයි tick trading strategy එකකුත් ඒ video එකේ තියෙනවා. ඉතින් ඒකත් බලන්න. අද ඔයාලට අරගෙන වෙලා තියෙන minute trading strategy එකක්. හරි. ඉතින් මම කලින් දාපු ටික් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකේදී ගොඩක් අය ගොඩක් ප්‍රොෆිට් කරලා තිබ්බා. කියන්නේ ගොඩක් හොඳට වැඩේ කරගෙන ගිහින් තිබ්බා. ගොඩක් හොඳට ප්‍රොෆිට් කරගෙන තිබ්බා. ඒ වගේ මේකෙදී අහපු දෙයක් තමයි අයියේ මේක මේ මිනි ට්‍රේඩින් වලටත් පාවිච්චි කරන්න පුළුවන්ද? හරි. ඉතින් ඒකට උත්තරේ තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අපි කලින් කතා කරපු ස්ට්‍රැටජි එක මිනි ට්‍රේඩින් වලටත් ගොඩක් හොඳට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කරපු අය දන්නවා ඇති ඒකේ ඇකියුරේට් එක වැඩි මේ මිනි ට්‍රේඩින් වලත් අපි ඒක පාවිච්චි කරන නිසා. හරි. මිනි ට්‍රේඩින් තරම් ඇකියුරේට් එක නැති වෙන්න පුළුවන්. මොකද මිනි ට්‍රේඩින් වල ගොඩක් ඇකියුරේට් එක වැඩි ඒක අපි දන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ ස්ට්‍රැටජි එක කොහොමද මිනි ට්‍රේඩින් වලට ඇප්ලයි කරන්නේ කියන එක. ඉතින් ඔයාලට මතකයි අපි කලින් ඩෙරිව් එක ස්මාර්ට් ට්‍රේඩර් ප්ලැට්ෆෝම් එකේ තමයි මේ ස්ට්‍රැටජි එක කරේ. අද අපි මේක කරන්නේ ඩෙරිව් ඩී ට්‍රේඩර් ප්ලැට්ෆෝම් එකේ. හරි. ඉතින් බලන්න මේක. ඒ වගේමයි මේකට එන්නේ කොහොමද ඒ විතර දන්නේ නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙන පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකේ සෙටප් එක හදාගන්න කියලා. හරි. මුලින්ම මාකට් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලට මාකට් එක සිලෙක්ට් කරගන්න. මේක ඔයාලට කැමති වොලටිලිටි මාකට් එක ට්‍රේඩ් කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා කැමති වොලටිලිටි මාකට් එකක් සිලෙක්ට් කරගන්න. මෙතනදිත් මෙන්න මේ 1s මාකට් සිලෙක්ට් කරගන්න එපා. හරි. මම මෙතන 100 සිලෙක්ට් කරගන්නම්. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඊළඟට ට්‍රේඩින් මෙතඩ් එක ඔයාලට පුළුවන් මෙතනින් චේන්ජ් කරගන්න. මෙතන ක්ලික් කරලා රයිස් ඇන්ඩ් ෆෝල් කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ඩියුරේෂන් එක ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටික් මිනිට්ස් කියන එක අතර මාරු වෙන්න. අපි කරන්නේ 5 මිනිට් ට්‍රේඩ් එකක්. ඒ නිසා මෙන්න මෙතන මිනිට්ස් කියන එක ක්ලික් කරලා ටයිම් එක 5 මිනිට්ස් වලට හදා ගන්න. ඊළඟට පුළුවන් ඔයාලට ස්ටේක් එක කැමති ගානකින් ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න ස්ටේක් එක ගද්දී මැනේජ්මන්ට් සිස්ටම් එකක් යූස් කරන්න. ඒ වගේම තමයි මැනේජ්මන්ට් සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් තමන්ගේ රූල්ස්, තමන්ගේ ඩිසිප්ලින් එක ස්ටේක් එක හරියට මැනේජ් කරගන්න. හරි. එහෙම නැත්නම් account එකට නොගැලපෙන ස්ටේක් ගත්තොත් loss එකකදී account එක මොනවත් වොෂ් වෙන්න පුළුවන්. ඊළඟට allow equals කියන එකේ ටික් එක දාගන්න. ඊළඟට මෙන්න මේ rise and fall. මේ තියෙන්නේ rise fall. ඔන්න button එකෙන් තමයි අපි purchase එක ගන්නෙ. හරි. අපේ settings ටික හදාගෙන ඉවරයි. ඊළඟට අපි බලමු කොහොමද මේකේ trade එකකට enter වෙන්නේ කියලා. හරි. මුලින්ම අපි 5 minute trade එකක් තමයි ගන්නෙ. ඒ නිසා අපි බලන්නේ 1 minute candles. අපි මේක candles වලට මාරු කරගෙන ඉන්න ඕනේ. ඔයාට පුළුවන් මෙන්න මේ උඩින් මෙන්න මෙතන click කරන්න chart type කියන එක. මේකේ ඔයා 1 minute වලට මාරු වෙන. ඒ වගේම මෙතනින් candles කියන එක දාගන්න. candle කියන එක දාන්න. හරි. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් candle chart එක. ඔන්න දැන් තව චූටි දෙයක් දී. ඔබ බලන්න mouse එක මෙතෙන් අරන් ආපුවම මොකද වෙන්නේ? කැනල් එකේ විස්තර ටික වැටෙනවා නේ, බොක්ස් එකක වැටෙන. එතකොට අපිට ඒක ඩිස්ටර්බ් ඇත්තටම chart එක වලින් එකට ඩිස්ටර්බ්. ඒ නිසා වට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා ඒක අයින් කරගන්න. ඔන්න දැන් ඒක පෙන්වන්නේ නැහැ. හරි. වට අප බලන්න ඕන නම් මේක දෙපාරක් ක්ලික් කරන්න. එතකොට බලන්න පුළුවන්. හරි. දැන් අපිට ඒක අවශ්‍ය නැති නිසා අපි ඒක ගන්නෙ නැහැ.
ඊළඟට අපි මේකට ඉන්ඩිකේටර්ස් දෙකක් ඇඩ් කරගන්න ඕන. ඔයාලට මතක ඇති ටික් ට්‍රේඩින් ස්ට්‍රැටජි එක බැලුවා නම් මෙන්න මෙතනින් ඔයාට පුළුවන් ඉන්ඩිකේටර්ස් ඇඩ් කරගන්න. මෙතන ක්ලික් කරන්න. මෙතන ඔයා සර්ච් කරන්න MO කියලා. MO කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් moving average කියන ඉන්ඩිකේටර් එක. ඔයා මේක දෙපාරක් ක්ලික් කරන්න. එකපාරක් නෙමෙයි දෙපාරක් මේක උඩ ක්ලික් කරන්න. ඔයාලට පේනවා දැන් ඇක්ටිව් කියන තැන එකයි කියලා වැටුණා. තව පාරක් ක්ලික් කරොත් ඇක්ටිව් කියන තැන දෙකයි කියලා වැටෙනවා. දැන් මේ ඉන්ඩිකේටර් එක මම දෙපාරක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක අය අයින් කරලා මෙතන සර්ච් කරනවා AW කියලා. AW කියලා සර්ච් කරාම මට බලා ගන්න පුළුවන් ඕසම් ඔසිලේටර් කියන ඉන්ඩිකේටර් එක. මෙන්න මේ ඉන්ඩිකේටර් ගුඩත් මම ක්ලික් කරනවා. ඊට පස්සේ මම ආපහු වෙනවා මේ ඇක්ටිව් කියන එකට. මෙන්න මේ ඇක්ටිව් කියන එකට ඇවිල්ලා මේ උඩින්ම තියෙන MA කියන එකේ සෙටින්ස් වලට එනවා. මෙන්න මෙතනින් සෙටින්ස් වලට යන්න පුළුවන්. මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා මම මේකේ කලර් එක දාගන්නවා කළු පාටට. හරි. කළු පාට දාගන්නවා. ඊට පස්සේ මේකේ පීරියඩ් එක මම අඩු කරගන්නවා 9ක් විදිහට. ඔන්න පීරියඩ් එක 9ක් විදිහට දාගත්තා. ඊළඟට මෙතනින් ඩන් කියන එක ක්ලික් කරනවා. හරි. ඔන්න මම අපේ මේ මූවින් ඇවරේජ් එක දාගෙන ඉවරයි. ඊට පස්සේ ආපහු එන්න ඉන්ඩිකේටර්ස් වලට. එන්න ඇක්ටිව් වලට. ඊළඟට මේ දෙවෙනි MA එක MA2 කියලා තියෙන්නේ. මෙන්න මේක සෙටින්ස් වලට යනවා. ඇවිල්ලා මෙන්න මේකේ කලර් එක මම රතු පාටින්ම තියලා පීරියඩ් එක අඩු කර ගන්නවා 21ක් විදිහට. හරි. මම ඩන් කරනවා. ඔන්න අපේ සෙටප් එක හරි. හරි. මේක ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කොහොමද? දැන් මම දන්නවා ඔයාලා ඕසම් ඔසිලේටර් එකේ මොකද්ද වෙන්නේ කියලා දන්නව නේද? හරි. ඔයාලට පේන ඕසම් ඔසිලේටර් එකේ හිස්ටෝග්‍රෑම් හැදෙනවා. නේ? නේ? දැන් මේ උඩට හිස්ටෝග්‍රෑම් හැදිලා තියෙනවා. හිස්ටෝග්‍රෑම් උඩට හැදිලා මොකද වෙන්නේ? මෙයා මෙහෙම පහළට එනවා. පහළට ඇවිල්ලා මෙන්න මේ 0 ලයින් එකේදී ඔයාලට පේනවා මෙතන බිඳුව තියෙනවා. මෙන්න මේ 0 ලයින් එකේදී මොකද වෙන්නේ? උඩට හැදිච්ච හිස්ටෝග්‍රෑම් ටික මෙන්න මෙතන ඉඳලා පහළට හැදෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ වගේ හිස්ටෝග්‍රෑම් එකක් පහලින් හැදෙන්න පටන් ගත්තට පස්සේ 0 ලයින් එකට පහලින් හැදෙන්න පටන් ගත්තට පස්සේ අපි කියනවා මාකට් එක ඩවුන් වෙන්න යන්නේ කියලා. හරි මාකට් එක ඩවුන්. ඔන්න හිස්ටෝග්‍රෑම් එකේ මාකට් එක බලන විදිය. ඒ වගේම තමයි මේකේ තව විදියක් තියෙනවා දැන්ට මේක ඔලුවට ගන්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ හිස්ටෝග්‍රෑම් පහලට හැදීගෙන ඇවිල්ලා අර 0 ලයින් එකෙන් ඉහළට හැදෙන්න පටන් ගන්නවා. 0 ලයින් එකෙන් ඉහළට හැදෙන්න පටන් ගත්තට පස්සේ මොකක්ද අපි කියන්නේ? මාකට් එක අප් වෙනවා කියලා ට්‍රේඩ් එකක් ගන්නවා. එහෙනම් නැත්නම් අප් වෙනවා කියලා සිග්නල් එකක් ඔයාට හම්බ වෙනවා. ඔන්න ඕක තමයි ඕසම් ඔසිලේටර් එකෙන් ඔයාට මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා සිග්නල් එකක් දෙන විදිය. හරි. මම හිතනවා මේක දැන් ඔයා තේරුම් ගන්න ඇති. හරි. ඊළඟට moving average දෙක. Moving average දෙකේදීත් ඔයාලට පේනවා රතු පාටයි කළු පාටයි moving average දෙකක් තියෙනවා නේ? 9 එකයි 21 එකයි. ඒතකොට බලන්න මෙන්න මේ වගේ moving average දෙක cross වෙලා කළු පාට line එක. එහෙනම් දැන් කළු පාට moving average එක උඩට එනවා නම් market එකේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ? market එක up වෙනවා. හරි. ඉගෙන ක්ලොසින් එකකදී කළු පාට මූවින් ඇවරේජ් එක ඉහළට එනවා නම් මාකට් එක අප් වෙනවා. ඒ වගේම තමයි ක්ලොසින් එකකින් මූවින් ඇවරේජ් එකේ ක්ලොසින් එකකින් රතු පාට ලයින් එක උඩට එනවා නම් රතු පාට මූවින් ඇවරේජ් එක 21 මූවින් ඇවරේජ් එක උඩට එනවා නම් මාකට් එක මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මාකට් එක ඩවුන් වෙනවා. හරි. කළු පාට මූවින් ඇවරේජ් එක උඩට එනවා නම් අප් වෙනවා, රතු පාට එනවා නම් ඩවුන් වෙනවා. හරි. ඔන්න දැන් ඔයා මූවින් ඇවරේජ් එකෙන් මොකද සිද්ධ වෙන්නේ කියලා දන්නවා. එහෙනම් දැන් ඔයා ඕසම් ඔසිලේටරකින් වෙන දේත් දන්නවා, මූවින් ඇවරේජ් එකකින් වෙන දේත් දන්නවා. එහෙනම් දැන් ඔයාට තියෙන ওই දෙක එකට ගලප ගන්න එක. හරි කොහොමද ඒක කරන්නේ? අපි මේකෙදි ට්‍රේඩ් එකට එන්ටර් වෙද්දී අපි ඔය කතා කරපු කන්ෆර්මේෂන් දෙකම එකම තැනදී සිද්ධ වෙන්න ඕනේ. එකකින් ඩවුන් කියනවා අනිත් එකෙන් අප් කියනවා. එහෙමනම් අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. එකකින් ඩවුන් කියලා අනිත් එකෙන් ඩවුන් කියලා කියන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ.
එතකොටත් අපි ට්‍රේඩ් වලට එන්ට වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරවිට මාකට් එක ඉන්ඩිකේටර් එකටත් අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වුණොත් ඔය ඉන්ඩිකේටර් කැදෙන මාකට් එකේ මූවමන්ට් එකනේ. එයා හිතලා වැඩේ කරන්නේ නැහැනේ. එතකොට ඉන්ඩිකේටර් එකේ හම්බෙන සිග්නල් වරදින්න පුළුවන්. අන්නේ වරදින සිග්නල් ෆිල්ටර් කරගන්න තමයි අපි මෙතනදී ඉන්ඩිකේටර්ස් කීපයක් පාවිච්චි කරන්නේ. අපි දැන් මෙතනදී දෙකක් පාවිච්චි කරනවා. හරි. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. දැන් අපි කොහොමද ට්‍රේඩ් එකට එන්ට වෙන්නේ? ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම කන්ෆර්මේෂන් එක එකම වෙලාවට දුන්නට පස්සේ. ඒකට හේතුව තමයි අර කියෝ වගේ ඉන්ඩිකේටර්ස් වලින් දෙන සිග්නල් සමහරලාට වරදින. ඉතින් ඒ නිසා තමයි දෙකෙන්ම හරි වෙලාවක හම්බෙන සිග්නල් එක අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම වරදින තියෙන ඉඩකඩ ගොඩක් වෙලාවට අඩුයි. හරි. අපි බලමු කොහොමද මේක ට්‍රේඩ් එකට එන්ට වෙන්නේ කියලා. මම මෙතන අපේ drawing tools වලට එනවා. ඔයාලට entry point එකක් පෙන්වන්න ඕන නිසා මම මේ මෙන්න මෙතනින් drawing tools වලට ඇවිල්ලා all drawings ඇවිල්ලා මම මෙතනින් vertical කියන drawing tool එක පාවිච්චි කරනවා. හරි. අපි බලමු මෙතන entry point එකක් අපිට තියෙනවා. හරි. මෙතන බලන්න. මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? හරි. මෙතන අපිට confirm වෙලා තියෙනවා මෙන්න මෙතනින් මෙන්න මේ දෙක cross වෙනවා. moving average දෙක cross වෙනවා. cross වෙලා කළු පාට line එක තමයි ඉහළට එන්නේ. හරි. කළු පාට line එක තමයි ඉහළට එන්නේ. කළු පාට line එක ඉහළට යනවා නම් මොකද්ද ඔයාලට හම්බ වෙන signal එක? market එක up වෙනවා කියලා. හරි. ඔන්න පළවෙනි confirmation එක හරි. ඔයා බලනවා ඕසම් ඔසිලේටර් එකේ මොකද්ද මෙයා දෙන signal එක. හරි. ඔන්න මෙයාත් ඔයාට පේනවා ඕසම් ඔසිලේටර් එකේ අර පහලින් හැදිච්ච 0 line එකට පහලින් හැදිච්ච histogram එක ඔන්න දැන් උඩින් හැදෙන්න පටන් ගත්තා. මොකක්ද ඒකෙන් හම්බෙන signal එක ඔයාට? market එක up කියලා. එහෙනම් මෙයාත් ඔයාට දෙන signal එක up කියලා, මෙයාත් ඔයාට දෙනවා signal එකක් up කියලා. එහෙනම් දෙන්නම කියන්නේ market එක up වෙනවා කියලා. එහෙනම් ඔයා මොකද කරන්නේ? ඔයා ගන්නවා higher trade එක. වාහම නැත්තම් මෙන්න මේ rise trade එක ගන්න. හරි. ඔයාට පේනවා මෙන්න මේ channel එක හැදිලා ඉවර වෙලා මෙන්න මේ channel එක හැදෙනවත් එක්කම තමයි අපි trade එකට enter වෙන්නේ. ගොඩක් අය මේ indicators වලට එක එක ඒවා කියන්න තව හේතුවක්. දැන් බලන්න පුළුවන් මේ indicators වලට එක එක ඒවා කියනවාද කියලා. කියනවා. හරි. මිනිස්සු කියන්නේ නැත්තේ මොනවද? හැම දෙයක්ම කියනවා. Taman සාර්ථක නැත්තම් මොකක් වෙලාවට අනිත් අයට තේ කරන්න බෑ කියලා තමයි හිතන්නේ. හරි. ඒ නිසා මම මේ ගැනත් වීඩියෝ එකක් අරගෙන වීඩියෝස් ගොඩක් තියෙනවා දැන් ගේන්න. මේ පුළුවන් ඉක්මනටම මේ වීඩියෝස් ටික අරගෙන එනවා. කෙනෙක් මේකේ සාර්ථක වෙන්නේ කොහොමද? මේක සාර්ථක වෙන්න තව මොනවද ඕනේ කරන්නේ කියන දේවල්. හරි. මේ වීඩියෝ එක මම ඉස්සරහට අනිවාර්යෙන් ඉක්මනටම අරගෙන එනවා. ඒතර ගොඩක් අය ට්‍රේඩ් කරන්නේ වැරදි විදිහට. දැන් මෙතන මේ දෙක ක්‍රොස් වෙද්දි ට්‍රේඩ් එකට එන්ට වෙන්න කිව්වහම මේ දෙක ක්‍රොස් වෙච්ච ගමන් සමහරවට ට්‍රේඩ් එකට එන්ට වෙනවා. එහෙම කරන්න එපා. මෙතන ක්‍රොසින් එක ගිහිල්ලා ඊළඟ කැනල් එක හැදුනට පස්සේ තමයි අපි ට්‍රේඩ් එකට එන්ට වෙන්නේ. එහෙනම් ඔයා මෙතන ට්‍රේඩ් එකට එන්ට වෙන්නේ මේ ක්‍රොසින් එක යන කැනල් එකෙන් නෙවෙයි, මෙන්න මේ කැනල් එකෙන්. හරි. එහෙනම් අපි මෙතනින් ට්‍රේඩ් එකට එන්ට වෙනවා. 1 2 3 4 5 විනාඩි 5ක් යද්දි මෙතනින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. අපිට පේනවා මේ ට්‍රේඩ් එක අපි win කරලා තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේකේ higher trade එකක් ගන්න. මම හිතනවා මේක ඔයාට තේරෙන්නේ නැති කියලා කොහොමද higher trade එකක් ගන්න කියලා. දැන් මෙන්න මෙතන ගත්තොත් මෙන්න මෙතන crossin එකක් යනවා. ඔයාට පේනවා මෙතන crossin එකක් යනවා. එතන මොකද වෙන්නේ? histogram වල ඔයාට signal එකක් හම්බෙලා තියෙනවද market එක down වෙනවා කියලා? නෑ. මෙතනදී වාට සිග්නල් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒතර මෙතනදී වා මාකට් එක ඩවුන් වෙනවා කියලා. එහෙම නැත්නම් මාකට් එක පහළට එනවා කියලා ට්‍රේඩ් එකට එන්ටරොත් මේ කැනල් එකෙන් තමයි ට්‍රේඩ් එකට එන්ට වෙන්නේ. 1 2 3 4 5. මෙතනින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ වා ට්‍රේඩ් එක ලොස්. දැන් මම වාට කිව්වනේ ඇයි අපි ඉන්ඩිකේටර්ස් දෙකක් පාවිච්චි කරන්න කියලා. අන්න ඔය වගේ හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දෙකෙන්ම කන්ෆර්ම් කරන්නේ වට විතරයි වා ට්‍රේඩ් වලට එන්ට වෙන්නේ. අපි බලමු ලෝවර් ට්‍රේඩ් එකක්. අපි බලමු මෙතන අපි ලෝවර් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා තිගෙන ගමු. මම මෙතෙන් ඇවිල්ලා අප වර්ටිකල් ලයින් එකක් ඇඳ ගන්නවා මෙන්න මේ ක්‍රොසින් එකේ. හරි. ඒ වගේමයි තවත් වර්ටිකල් ලයින් එකක් ඇඳ ගන්නවා මෙන්න මෙතනින්. හරි. බලමු මේකේ කොහොමද ට්‍රේඩ් එකට අපි
enter වෙන්න කියලා. දැන් බලන්න මෙතන crossing එක යනවා. මම තඩිය මෙහෙන් අඳින්න නැත්නම් channel එකේ පේන්නේ නැති නිසා මෙතන crossing එක වාට පේනවා ගිහිල්ලා තියෙනවා. රතු පාට line එක උඩට ඇවිල්ලා තියෙනවා. මොකක්ද හම්බෙන signal එක? Market එක down වෙනවා කියලා. හරි ඊළඟට මෙතන පහලට ආවොත් අපි දන්න awesome oscillator එක මෙන්න මෙතනින් පහලට histogram එකක් හදලා තියෙනවා. එහෙනම් ඒකේ මොකක්ද හම්බෙන signal එක? Market එක down වෙන්න යන්නේ කියලා වාට signal එකක් හම්බ වෙනවා. හරි එහෙනම් මෙයා කියන්නේ down මෙයා කියන්නේ down දෙන්නම කියන්නේ down එකම වෙලාවෙම. නහත් බලමු මේ දෙන්නම කියපු දේ හරිද කියලා. මේකේ තර විදිහමයි ඔයා මෙන්න මේ channel එකෙන් trade එකට enter වෙන්නේ නැහැ. ඔයා trade එකට enter වෙන්නේ මෙන්න මේ channel එකේ. හරි මෙන්න මේ channel එක තමයි trade එකට enter වෙන්නේ lower trade එක. අපිට මේ channel එකේ අපි trade එකට වැටලා තියෙන්නේ. දැන් අපි real එකේ කරද්දී එහෙම තමයි live market එක කරද්දී මේ channel එක හැදිලා නැහැ නේ. එතකොට මේක හැදෙද්දිම තමයි trade එකට enter වෙන්නේ. මෙන්න මෙතනින් තමයි trade එකට enter වෙන්නේ. එහෙනම් 1 2 3 4 5 මෙතනින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. මේ ට්‍රේඩ් එකත් අපි win කරලා. ඉතින් මේකෙදි නම් ට්‍රේඩ් එක දාපු ගමන් පොඩි heart attack ගතියක් එන්න පුළුවන්. හේතුව තමයි මේ lower trade එකක් දාලා තියෙන්නේ. Market එක උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒත් මේ ටිකේදී පොඩ්ඩක් බය වෙනවා නේ. කෙනෙක් නම් මේක එකපාරට sell කරලා දාන්නත් ඉඩ තියෙනවා. මෙතනින් පටන් ගන්න උඩට ගිහිල්ලා ආයෙ පහළට ඇවිල්ලා තියෙනවා. හරි මේ ට්‍රේඩ් එකත් අපි win කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි මේකේ higher trade එකක් සහ lower trade එකක් ගන්න. දැන් මෙතන ගත්තොත් එහෙම වට පේනවා මේ. මෙයා cross වෙලා තියෙනවා. ඒ කියන්නේ signal එකක් දීලා තියෙනවා. හැබැයි මෙතනින් වට signal එකක් දීලා නැහැ. හරි මෙතන දීපු signal එක මෙයා filter කරලා දීලා තියෙනවා. ඒක තමයි මෙයා filter කළ මෙයා දෙන signal වැරදි නම් මෙයාත් filter කරලා දෙනවා. හරි. ඉතින් practice කරන්න කොහොමද practice එකෙන් තමයි ඔයා මේක ඉස්සරහට කොහොමද කරන්න කියන එක තීරණය වෙන්නේ. හරි. ඉතිහාසයේ සබ්ජෙක්ට් එකක් වගේ නම් එහෙම නැත්නම් සිංහල සබ්ජෙක්ට් එකක් වගේ නම් මම හිතන්නේ ඔයාට කටපාඩම් කරලා විභාගේ පාස් වෙන්න පුළුවන්. හැබැයි ගණන් සබ්ජෙක්ට් එක කරද්දී ඔයාට කටපාඩම් කරන්න බෑ. ට්‍රේඩින් කියලා කියන්නේ ගණන් වගේ දෙයක්. ගණන් ඔයාට ගණන් වලට එකක් ගන්න නම් හදන්න ඕනේ. ගණන් පුළුවන් තරම් හදන්න ඕනේ. වැරදි වැරදි හදන්න ඕනේ. ඒතකොට තමයි ගණන් පුළුවන්. එහෙනම් ට්‍රේඩින් සාර්ථක වෙන්න නම් වා ට්‍රේඩ් කරන්න ඕන. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ඕන. වැරදි වැරදි හදන්න ඕන. වැරදි වැරදි ට්‍රේඩ් කරන්න ඕන. එහෙම නැත්නම් ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක ඔයාට පාඩම් කරලා විතරක් කරන්න බෑ. හරි. ඒකයි ගොඩක් අයට ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක ඉස්සරහට යන්න අමාරු. අපි YouTube එකේ මොනවද හොයන්නේ? අපි YouTube එකේ හොයන්නේ binary strategies, derivative strategies, minute trading strategies, tick trading strategies, rise and fall strategies. Strategies ම තමයි හොයන්නේ. හොඳට මතක තියාගන්න trading වලින් වාට සාර්ථක වෙන්න නම් strategies විතරක් හොයලා හරියන්නේ නැහැ. අපි trading psychology ගැන video එකක් දැම්මොත් views අඩුයි. හරි මම මේ කියන්නේ ඇත්ත කතාව. Views අඩුයි. හැබැයි විනාඩි 5න් ඩොලර් 100ක් හොයපු strategy කියලා දැම්මොත් අන්න views වැඩි. හරි. ඒ කියන්නේ බහුතරයක් ඉගෙන ගන්න කැමති මේකේ ඇතුලේ තියෙන දේවල් නෙමෙයි ස්ට්‍රැටජිස් තමයි ඉගෙන ගන්න හදන්නේ. ඉතින් අපේ දැන් ක්ලාස් එකකට ජොයින් වෙන්නේ නැහැවත් කෙලිම කතා කරලා අහන්නේ ඔයාලගේ උගන්වන ස්ට්‍රැටජිස් මොනවාද? ඔයාලගේ ස්ට්‍රැටජිස් කීයක් උගන්වනවද? මම කතා කරපු අය දන්නේ නැති මම මොකක්ද දෙන උත්තරේ කියලා. මම එයාලට කියන්නේ ස්ට්‍රැටජිස් ඉගෙන ගන්න නම් ක්ලාස් එන්න ඕනේ නැහැ. හරි මොකද ක්ලාස් වලදී ගණන ස්ට්‍රැටජිස් ඕන තරම් YouTube වල තියෙනවා. මොකද ඕනම කෙනෙකුට ස්ට්‍රැටජියක් දාන්න පුළුවන් නේ. ඒක ක්ලාස් එකකින් ඉගෙන ගත්තද ඒක අදාළ නැහැ. ස්ට්‍රැටජි එකක් දාන්න පුළුවන්. ඒත් ක්ලාස් වල තියෙන ස්ට්‍රැටජිස් ඕන තරම් තියෙනවා YouTube වල. සල්ලි ගෙවන්න ඕනේ නැහැ ඉගෙන ගන්න. එහෙනම් අපි කෝස් කරන්නේ. කෝස් වල උගන්වන්නේ මොනවද? කොහොමද හරියට මේක කරන්න කියන දේ තමයි අපි ඉගෙන ගන්න ඕන. ස්ට්‍රැටජිස් නෙවෙයි නම් අපි ඉගෙන ගන්න ඕන මොනවද? අපි ඉගෙන ගන්න ඕන මේක මොකෙන්ද කරන්න කියන එක නෙවෙයි. හරි මොකෙන්ද කරන්න කියන එක අපිට වැදගත්. හැබැයි ඔයා ඉගෙන ගන්න සම්පූර්ණ දේවල් වලින් 10% වගේ තමයි ඒක දෙයට වැදගත්කමක් දෙන්න ඕනේ.
ඉතිරි 90% මා ඉගෙන ගන්න ඕනේ මේක කොහොමද හරියට කරන්න කියන දේ. මොකද ස්ට්‍රැටජි එකක් වා ඉගෙන ගත්තා කියලා දැන් ඉගෙනගෙන ඇතිනේ. දැන් මාස ගානක් අවුරුදු ගානක් කරපු කට්ටිය දැන් කොච්චර ස්ට්‍රැටජි ඉගෙනගෙන නැද්ද? කොච්චර පොත්වල ලියලා නැද්ද? දාන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම තමන් ගාව ස්ට්‍රැටජිස් කීයක් තියෙනවද කියලා. ඉතින් ස්ට්‍රැටජිස් විතරක් ඉගෙන ගත්තට සාර්ථක වෙන්න පුළුවන් උනාද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මොකද ස්ට්‍රැටජියක් ඉගෙන ගත්තට මදි ඒක කරන්න ඕනේ ප්ලෑන් එකක් දන්නේ නැත්තම්. ප්ලෑන් එකක් තිබ්බට මදි. හරි ගොඩක් කට්ටිය හිතනවා මේ ට්‍රේඩ් ටික දාන්න මැනේජ්මන්ට් එක තිබ්බහම හරි. මනි මැනේජ්මන්ට් එකක් තිබ්බහම හරි. ගොඩක් කට්ටිය එහෙමත් හිතන් ඉන්නවනේ ඒක විතරක් තිබ්බොත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා නෑ. ඒතර මනි මැනේජ්මන්ට් ට්‍රේඩින් මැනේජ්මන්ට් වට හරියට කරන්න නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒතර ප්‍රැක්ටිස් කරන එකත් හරි ඩිසිප්ලින් එකකට කරන්න ඕනේ හරි පිළිවෙලට. දැන් අපි ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? දැන් මේ වීඩියෝ එක බලන ඔයාලත් ගොඩක් කලින් දැන් ප්‍රැක්ටිස් කරනවා ඇති. හරි? මම ඇහුවොත් ඔයා පාවිච්චි කරන ස්ට්‍රැටජි එක එවරේජ් මාටින් ගේල් ලෙවල්ස් කීයද? දැන් ගොඩක් මේ ස්ට්‍රැටජිස් බලලා ප්‍රැක්ටිස් කරන අය ඉන්නවනේ. ඇහුවොත් එහෙම එවරේජ් මාටින් ගේල් ලෙවල්ස් කීයද? ඔකට උත්තරයක් තියෙනවා නෑ. 90%කටවත් උත්තරයක් නෑ. 10%කට උත්තර දෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දෙයක් දන්නේ නැතිව කොහොමද ඔයාලා රියල් එකේ ගිහිල්ලා වැඩ කරන්නේ? මැනේජ්මන්ට් එකක් විතරක් තිබ්බට පුළුවන්ද? ඊළඟට හරි ප්‍රැක්ටිස් කරන්නත් දන්නවා. මැනේජ්මන්ට් එකකුත් තියෙනවා. එහෙනම් පුළුවන්ද කරන්න? බෑ. ඇයි? මේක වෙන්නේ මොනවද? මේ බයිනරි එකේදී ඇතුලේ වෙන්නේ මොනවද? හරි මේකේ තියෙන දේවල් මොනවද? මෙයාලා මේ අපෙන් ගන්න සල්ලි වලට මොනවද කරන්නේ? මේක ඇත්තටම කොච්චර රිස්ක්ද? ওই දේවල් උත් වා ඉගෙන ගත්තේ නැත්නම් මට මේක කරන්න අමාරුයි. මොකද මේකේ රිස්ක් එක තේරුම් ගත්තේ නැත්නම් ඔයා ගොඩාක් වැරදි කරනවා. ඔයා නිකන් හිතන්නේ කවවා කාත් එක්ක හරි මොකක් හරි ගනුදෙනුවක් කරන්න යනවා. හරි. ඔයා හිතනවා එයාත් එක්ක ගනුදෙනුව කරන එක කිසිම රිස්ක් එකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයා මොකද කරන්නේ? වායත් එක්ක ගනුදෙනු කරන විදිහ වෙනස්. හැබැයි වා හිතනවා තව එක්කෙනෙක් එක මෙයත් එක්ක මේ වැඩේ කරද්දි මාර රිස්ක් පොඩ්ඩක් පරිස්සමෙන් වැඩේ කරන්න ඕන. අන්න එතකොට ඔයා මේ වැඩේ කරන්නේ තවත් විදිහකට. එහෙනම් ඔයා මේක ගැන දැනගෙන ඉන්න විදිහත් එක්ක ඔයා මේක ඇතුළේ ගන්න ඩිසිෂන් ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඔයා මේක ගැන හරිම දේ දන්නවද නැද්ද කියන එකත් වැදගත් වෙනවා. ඔයාට මේක ඉස්සරහට යන්න. ඒ ගන්න ඩිසිෂන් වලට ඔයා මේක මොකද්ද කියලා දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හරි ඒ දේවලුත් අපි ඉගෙන ගන්න ඕන. එතකොට මේක මොකද්ද කියන දේ ඉගෙන ගන්න ඕන. ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද හරියට කියන දේවල් ඉගෙන ගන්න ඕන. අර නිකන් ඩිමෝ එකේ කරන එක නෙමෙයි ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. ඊළඟට මැනේජ්මන්ට් එකක් හදාගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන දේවල් මේවා කරන්න ඕන, ඉගෙන ගන්න ඕන. ලොස් එද්දි මොනවද කරන්න කියන දේවලුත් ඉගෙන ගන්න ඕන. හරි ඔය මොන දේත් එක්කම ඔය හැම දෙයක්මත් එක්කම ලොස් එකකදී වා රියැක්ට් කරන්නේ කොහොමද කියන දේත් ඉගෙන ගන්න ඕනේ. ලොස් එකකදී වාගේ රියැක්ෂන් එක හරි ගියේ නැත්තම් ලොස් එකකදී ඔයා රියැක්ට් කරන විදිය වැරදි නම් ඒකත් ඔයාලා මේ ට්‍රේඩින් වලදී ප්‍රශ්නයක්. හරි. ඉතින් දැන් තේරුම් ගන්න ස්ට්‍රැටජියක් විතරක් ඉගෙන ගත්තට මේක කරන්න පුළුවන්ද කියලා. හරි. YouTube එකේ ස්ට්‍රැටජිස් විතරක් හොයන්න එපා. අනිත් දේවලුත් හොයන්න. අනිත් දේවලුත් ඉගෙන ගන්න. හරි. ඉතින් ඒක තමයි අන්තිමේට ඔයාලට කියන්න තියෙන්නේ. මේක හොඳට කරගන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන ස්ට්‍රැටජි එක එකින් එකට මාරු කර කර යන්න අවශ්‍ය නැහැ. හරි. අපි හුඟක් වෙලාවට කරන එකක් කරනවා, ඊළඟට තව එකක් කරනවා, ඊළඟට තව එකක් කරනවා. නෑ, ඉස්සෙල් එකක් හොඳට ප්‍රැක්ටිස් කරලා ඉවර කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් තව ස්ට්‍රැටජි එකකට ඕනේ නම් යන්න. මේ කියපු දේවලුත් ඔළුවේ තියාගන්න. මේ වැඩේ අපි හරියට කරමු. මේක කරන්න පුළුවන් දෙයක්. බෑ කියපු දේවල් ගොඩක් කරපු මිනිස්සු ඉන්න රටක් මේක. ලොකු දොකු දේවල් හිතන්න දෙයක් නැහැ, කල්පනා කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට මැච් එකක් දිනන්න බෑ කියලා කී දෙනෙක් කිව්වද? හරි. අද බෑ කියපු ටීම් එක ඒෂියා කප් එක අරගෙන ආවා. බෑ කියලා කියපු දේවල් අහගෙන හිටියා නම් ටීම් එකේ කට්ටිය ටීම් එකේ ක්ලොස් දෙනා ගෙයිද කප් එක? බෑ. හරි. එහෙනම් ජීවිතේ ෆේල් වෙච්ච අයගෙන් උපදෙස් ගන්න යන්න එපා. හරි. මේ වැඩේ හරියට කරන අයගෙන්
දේවල් අහගන්න ඩිමොටිවේට් කරන කට්ටියකින් පුළුවන් තරම් ඈත් වෙන්න. ඔයත් තවත් අයව ඩිමොටිවේට් කරන කෙනෙක් නම් ඒක නවත්තන්න. ඔයාට බෑ කියන්නේ හැමෝටම බෑ කියන එක නෙවෙයි. ඔයත් උත්සාහ කරන්න. හරි? තව කෙනෙකුට පුළුවන් නම් ඔයාටත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම අපි හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ඔයාලගේ ට්‍රේඩින් වැඩ කටයුතු හැම දෙයකටම good luck. මතකයතුව subscribe කරන්න.